ආයුබෝවන් අද අපේ වීඩියෝ එකෙන් අපි ඔබව එක්කගෙන යන්න හදන්නේ පද්මිනී කුලරත්න කියන්නේ කවුද කියලා බලන්න. පද්මිනී කුලරත්න අහලා පුරුදු නමක්ද? අහලා පුරුදු නැතිනම් අපි බලමු පද්මිනී කුලරත්න කියන්නේ කවුද කියලා. මේ පද්මිනී කුලරත්න කියන නම පිටිපස්සේ තියෙන්නේ කේදාන්තයක්. කේදාන්තයක් කියන්නේ ඝාතනයක්. මේ ඝාතනය කොයි වගේද කියලා බලන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් මවිතේ YouTube channel එක subscribe කරලා නැත්තම් දැන් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. මිනිස් ඝාතන සෑම රටකම වගේම අපේ රටේද එතරම් දුලබ සිදුවීමක් නෙවෙයි. දිනපතා ප්‍රවෘත්ති ප්‍රකාශයක් ගත්තොත් ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙක තුනක්වත් වාර්තා වෙනවා. ඒත් සමහර මිනීමැරුම් සම්බන්ධයෙන් කොපමණ කාලයක් ගියත් අපේ ජීවිතවලින් ඒ මතකයන් අමතක වෙන්නෙත් නැහැ, කතා බහ නවතින්නෙත් නැහැ. පද්මිනී කුලරත්න කියන්නේ අන්න ඒ වගේ ඝාතනයකට ලක් වූ තැනැත්තියක්. කවුද මේ පද්මිනී කුලරත්න? දොස්තර ඩේමන් ගාමිණි ද සිල්වා කුලරත්න ගාල්ලේ ඇති කීර්තිමත් පවුලක උපදින කෙනෙක්. සමාජ සේවා සහ වෛද්‍ය වෘත්තිය වෙනුවෙන් ප්‍රසිද්ධ ඔහු කැකිරාව රෝහලේ වෛද්‍යවරයෙකු විදිහට කටයුතු කරනවා. ධනවත් මිනිසෙකු ඔහු මව සමග වාසය කරා. කීර්තිය සහ බලය හිමි වෛද්‍ය කුලරත්න විවාහ වීමට හිතන්නේ ඔය කාලයේදී. ඔහුගේ තෝරා ගැනීම වෙන්නේ කළුතර ධනවත් පවුලක දියණියක් වූ පද්මිනී සුසිලා පෙරේරා. උගත් තරුණියක් වුණ පද්මිනී විවාහ වන්නේ 23 හැවිරිදි වියේදී. විවාහයෙන් පසු ඇය පද්මිනී කුලරත්න බවට පත් වෙනවා. ඉතාම ඉක්මනින් මවක් බවට පත් වීමට පද්මිනීට හැකියාව හම්බ වෙනවා. 1948 වසරේදී තම පශ්චාත් උපාධිය වෙනුවෙන් වෛද්‍ය කුලරත්න ඇමරිකාව බලා යන අතර පද්මිනී තමන්ගේ දෙමව්පියන් වෙත යනවා. ඔහු නැවත පැමිණි පසු පද්මිනී තවත් දරුවන් දෙදෙනෙකුට උපත ලබා දෙනවා. ඒ විශාල නිවසේ පවුලේ සාමාජිකයන්ට අමතරව මෙහෙකරුවෙක් සහ මෙහෙකාරියන් දෙදෙනෙක්ද රියදුරෙකුද වාසය කරනවා. වෛද්‍ය කුලරත්න රජයේ සේවයෙන් ඉවත් වී පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කරන්නේ ඔය කාලේ. සේවය වෙනුවෙන් ඔහු ආර්යවතී නම් තරුණියක් සේවයට බඳවා ගන්නවා. ඒට පද්මිනීගේ එතරම් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. කාලයත් සමග ආර්යවතී සහ දොස්තර කුලරත්න අතර සමීප සම්බන්ධතාවයක් ඇති වෙනවා. දිනක් ඇය ඩිස්පෙන්සරිය වෙත ගොස් බලද්දී ආර්යවතී දොස්තර කුලරත්නට ඉතාම සමීපව කටයුතු කරන බව දැක ගන්නවා. මේන් කෝපයට පත්වන පද්මිනී ආර්යවතීට බැනවදිනවා. නමුත් මේ සිදුවීමේදී කිසි කෙනෙක් ඇගේ පැත්ත ගන්නෑ. ඒ කියන්නේ ඇගේ නැන්දනිය පවා මේ සිදුවීම සම්බන්ධයෙන් නිහඬ වෙනවා. ලෝරා මහත්මියද ආර්යවතීට කැමැත්තක් දක්වන්න පටන් ගන්නවා. ලෝරා මහත්මිය කියන්නේ පද්මිනීගේ නැන්දම්මා. ආර්යවතී සහ දොස්තර කුලරත්න ඉතාම සන්තෝෂයෙන් ජීවත් වීමට පටන් ගනිද්දිම පද්මිනීගේ ජීවිතය ගෙවී යන්නේ ඇඬූ කඳුලින්. දොස්තර පවුල බිඳී යාම සම්බන්ධයෙන් රියදුරු ඌ රොමියල්ට කෝපයක් ඇතිවන අතර ඔහු ආර්යවතීට බැනවැදීම නිසා ඔහුගේ රැකියාවත් අහිමි වෙනවා. නිරන්තරයෙන් ගැටලු ඇති කරගන්නා පද්මිනීට මානසික රෝගයක් ඇති බව පවසමින් ඇය අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යාලයට යැවීමට පවා වෛද්‍ය කුලරත්න උත්සාහ ගන්නවා. අක්කාගේ වේදනාවට පිළියමක් ලෙස පද්මිනීගේ බාල සහෝදරිය වන ලලනි ඇය වෙත පැමිණෙනවා. ඇය අක්කා වෛද්‍යවරයෙකුට පෙන්වන අතර පද්මිනී සිත් බිඳීමකින් පීඩා විඳින බවට වෛද්‍යවරයා පවසනවා. මේ අතර ගැටුම් දිනෙන් දින උග්‍ර වෙනවා. පද්මිනීට පහර දීමට පවා වෛද්‍ය කුලරත්න පෙළඹෙනවා. මේ සියලුම අඩන්තේට්ටම් වලට ලෝරා අනුබල දී තියෙනවා. පද්මිනී නිවසේ කාමරයක සිරගත වන අතර ලෝරාගේ අරමුණු වෙනුවෙන් බැනුම් වලටද ලක් වෙනවා. නිවසේ මුළු තැන්ගේ දෙක අක ආහාර පිසුණු අතර ලෝරාට සහ වෛද්‍ය කුලරත්නට එක් මුළු තැන්ගේකින්ද පද්මිනීට සහ දරුවන්ට තවත් මුළු තැන්ගේකින්ද ආහාර පිසිනවා. කාමරයේ සිරගත කළ පසු පද්මිනීට දෙන ආහාරවල අඩුවීමක් පවා සිදු වූ බව පැවසෙනවා. මේ අතර දික්කසාද වීමට වෛද්‍ය කුලරත්න තීරණය කරනවා. ඒ සම්බන්ධයෙන් නීතිඥ උපදෙස් ගත යුතු බව පද්මිනීට පවසා තිබෙනවා. මේවා ගැන ලෝරා සිට ඇත්තේ අධික කෝපයෙන්. කාමරයේ සිරගත කදට සිටින පද්මිනීට ආහාර ලබා දෙන්නේ වේවැල් කූඩයක තබා ඒවා උඩුමහලට රැගෙන යාම මගින්. දිනක් මෙසේ ආහාර ගැනීමෙන් පසු පද්මිනී දරුණු උදරාබාධයකට ලක් වෙනවා.
ඇය ලලනී අමතා තමන් දරුණු ලෙස රෝගා තුර වී ඇති බවත් වහාම වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් ජීවිතය බේරා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. නමුත් බාල දියණිය පමණක් ළඟ සිටියේදී දැඩි ලෙස රෝගා තුර වී පීඩා විඳමින් සිට දින කිහිපයකට පසු පද්මිනී මිය යනවා. පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය පැමිණෙද්දී වැසිකිළිය සෝදා හැර තිබෙන අතර ඇගේ වමන කොටස සහ ආහාරයටගත් භාජන පරීක්ෂාවට ලක් වෙනවා. පද්මිනීගේ ආමාශයට දැඩි ලෙස හානි වෙලා තියෙන අතර හුස්ම හිර වී මරණයට පත් වූ යැති බව තීරණය කරනවා. ඇගේ උදරයේ පාසානම් නොමැති වස වර්ගය පවතින බවට සොයා ගැනීමට ලක් වෙනවා. වෛද්‍ය කුලරත්නගේ බෙහෙත් ශාලාව පරීක්ෂා කළ අදාළ විෂ වර්ගයට සමාන විෂක් අඩංගු බෝතල් දෙකක් සොයා ගැනීමට ලක් වෙනවා. මරණයට සැකපිට මෙහෙකාරියන් දෙදෙනා සහ ලෝරා කුලරත්න අත්අඩංගුවට ගැනෙනවා. පද්මිනී සහ දරුවන් වෙනුවෙන් කෑම පිසූ මිහිකාරයන් නිදොස් කොට නිදහස් කරන අතර බිලින් අච්චාරු වලට වස මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් අනෙක් සේවිකාව වූ සොෆියාට සහ ලෝරා කුලරත්නට එරෙහිව වරද පැටවෙනවා. අනුබල දීම සම්බන්ධයෙන් වෛද්‍ය කුලරත්නටද වරද පැටවෙනවා. මේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වන අතර ඔවුන්ට මරණ දඬුවම් හිමි වෙනවා. ඔවුන් අභියාචනා කරන අතර ඉන් නිදහස් වූ බව පැවසෙනවා. පද්මිනී කුලරත්න ඝාතන නඩුව 1967 වසරේදී ලංකාවේ ඉතාම ජනප්‍රිය වූ නඩුවක්. මේ සම්බන්ධයෙන් පසු කාලයේදී ටෙලිනාට්‍යයක් පවා නිර්මාණය වී තියෙනවා. ලෝරා පිළිකාවකින් මිය ගිය බවත් වෛද්‍යවරයා නැවත විවාහ වූ බවත් සඳහන් වෙනවා. පද්මිනී කුලරත්නට සැබෑවටම වසදී මරා දැමුවද නැත්නම් ඇය අධික පීඩනය දරාගත නොහැකිව සිය දිවි නසා ගත්තාද යන්න අදටත් අභිරහසක්. අද වීඩියෝ එකත් එක්ක රැඳී සිටියාට ඔබ සැමට ස්තුතියි. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබට සුබ දවසක්.